අපි දැන් චිකන් ටික බෙදගන්න යන්නේ. මෙන්න මේ වගේ ගැඹුරු තිලේ චිකන් වින් ටික බෙදගන්න පුළුවන්. චෙෆ් ලගේ මේ තාක්ෂණයෙන් ඉහළ මුළු තෙන් ගෙවල් වල මම හිතන්නේ ඕන වෙලාවක ගැඹුරු තෙල තියෙනවා, තෙල් රත් වෙවි තියෙන්නේ. අපි ගෙදරදී ඔය දේවල් සකස් කරගන්නකොට හොඳට රත් වෙච්ච ගැඹුරු තෙලක් අපිට අවශ්‍යයි නේ? අවශ්‍යයි. අතරම අපි ලුණු ටික දැන් එකතු කරගන්න. ලුණු ටික අපි ටිකක් කළා තියෙමු. මොකද චිකන් ටිකක් බෙදෙන්න වෙලා යනවා. ආ ඒක නිසා අපි ලුණු ටික අන්තිමට බෙදගමු. මේක රන්වන් පාරට ආපුවම හොඳටම ඇති. මොකද චිකන් ටික අපි පැල්මක් යොදලා තියෙන්නේ. හින්දා අතුරට තෙල් කාවා දින. හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඉක්මනට බෙදෙනවා මේක. ඔව් දැන් අපි මේ චිකන් එකත් එක්ක අපි පොඩි සෝස් එකක් මොනවා හරි පිළිගන්නන්න ඕනේ. ඒක නිසා මම ගේට සැර සෝස් එකක්. මොකද මම ආසයි ටිකක් චිලි ගාලික් කියන සෝස් එකට. මම චිලි ගාලික් සෝස් එක පොඩ්ඩක් අදින්ද කියා දෙන්න ඕගොල්ලන්ට. අපි ඒක අපි කිව්වා ගාලික් කියලා. එහෙනම් ගාලික් ටිකක් මේකට කුඩු කර ගන්නවා. චිලියන් ගාලික් කියලා තමයි ඒකට කියන්නේ. ඒ වගේම ලුණු සුවල්පයක්. සමහරෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනේ හැමදාම අපි කෑම හදනකොට ඇයි මේ ලුණු සුදු ලුණු දෙකම එකතු කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් විදේශිකයන සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සමහරු කැමති නැහැ සුදු ලුණු කන්න, සමහරු කැමති නැහැ ලුණු කන්න. ඒගොල්ලොන්ගේ රුචිකත්වයේ තමයි අනු වෙන්නේ. අපේ ලංකාවේ කට්ටිය ගොඩාක් කැමති වෙලා පුරුද්දක් කරන් තියෙනවා. ගොඩාක් හැම කෑමකටම ලුණු සුදු ලුණු කියන දේ එකතු කරන්න. තෙල් සුවල්පයක් එකතු කරගන්නවා. තෙල් එක රත් වීගෙන එනකොට ලුණු සුදු ලුණු ටික මම ඒකට මේ වගේ චිලි පොඩ්ඩකුත් මම පෞද්ගලිකව කැමති රෙඩ් චිලි වලට ඒකෙන රෙඩ් චිලි ටිකකුත් මේකට එකතු කරගන්න. මම ඒකට ඉඟුරු ටිකකුත් එකතු කරගන්නවා. මොකද ඉඟුරු දැම්මම ටිකක් රස හොඳයි. මං කිව්වා මුලදීම අපි මේ සෝස් එකට විනාකිරි සුවල්පයක් එකතු කර ගන්නවා කියලා. හරිස්චන්ද්‍ර විනාකිරි. ඔව්. දැන් අපි හරිස්චන්ද්‍ර විනාකිරි එකතු කරගමු. ඒ වගේම සීනි සුවල්පයක්. ගෙන තක්කාල සෝස්. ගෙදර තියෙනවා ඔයිස්ටර් සෝස් ටිකක්. ඊට පස්සේ අපි කපා ගත්ත චිලි ටික. සැර ගතියක්, පැන් රස ගතියක් මේ හැමදේම තියෙනවා නේ? ඊට පස්සේ අන්තිමට සෝයා සෝස් වලට එක්ක කරගන්න. අවසානයේ අපිට පුළුවන් මේකට ලුණු රස අණු එකතු කරන්න. මොකද අපි සෝයා සෝස් එකතු කරා, ඒත් ලුණු තියෙනවානේ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් ගොඩක් ගෘහණියෝ දන්නවද දන්නේ නැහැ, ඔයිස්ටර් සෝස් වගේ දේවල් එකතු කරොත් අනිවාර්යෙන් සීනි ටිකක් එකතු කරගන්නවා. මොකද එහෙම උනේ නැත්තම් අර ඔයිස්ටර් සෝස් දැම්මට පස්සේ අපිට ලුණු රස හරියට එන්නේ නැහැ. මොකද පැණි රස ගතිය විතරයි එන්නේ. ඒ නිසා තමයි අපි සීනි ටිකක් එකතු කරගත්තට පස්සේ ඒ ලුණු රස එහෙම හරියට එනවා. අවශ්‍ය නම් ටික් වැඩි වගේ නම් මේකට වතුර සුවල්පයක් එකතු කරගන්න පුළුවන් අපිට. ස්ටොක් ටික